නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර මේ මොහොතේදීම නිවන අත්දකිමින් මේ මොහොතේදීම නිවන අත්විඳිමින් සෝතාපට්ටි මාර්ගය තුල තමන්ගේ දෛනික ජීවිතය ගත කිරීම සඳහා වෙර දැරිය යුතු යන කුසලය පහළ වී ඇත්තා වූ ලෝකවාසී සියලු පින්නතුනි ලෞතුරා අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් අවබෝධ කරගෙන අනුදන වදාරනු ලැබුවා වූ මේ ගෝර කතරේ කෙලවරක් නොදුටු මුලක් මැදක් අගක් නොදුටු ඒ දුක්කන්දරාවේ නිමාවක් සැන්ඩුවන් කිරීම සඳහා ගමන් කළ යුතු එකම මාර්ගය වන ඒකායන මාර්ගය වන සතර සතිපට්ඨානයට බැසගෙන සතර සතිපට්ඨානයට ලැගගෙන සතර සතිපට්ඨානය මැනවයි කීමට තරම් හේතුප්‍රත්‍ය තමන් තුළ සකස් වීම හරහා මේ ලෝකයේ පුරාවට ඉන්නා වූ සියලු පින්නතුන් මේ මොහොතේ තමන් වෙනුවෙන් විශ්ව ධර්මතාවය තුළ වෙන් වෙලා තිබෙන්නා වූ තවත් පැයක පමණ කාලයක් ලබා ගැනීමට වෙරදරන මොහොත බව එවත් තමා තුළින් තමා අධ්‍යක්ෂ යුත්තේ කෙසේද යන්න ඒ අනන්තවත් බුදුපියාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලැබුවා වූ ඒ ධර්මස්කන්ධය කරා ගමන් කරන්නා වූ මොහොතයි මේ උදා වෙලා තිබෙන්නේ. තමා තමා තුළින් දැකලා නැති නිසා නේද තවම සෝවාන් වෙන්න බැරි වුණේ කියලා දැන් අහලා බලන්න පින්තුනි. එනම් මේ සද්දේ ඇහෙන්නේ නැතුව පින්නදුනි සද්දේ කියලා කියනවද? සද්දේ ඇහිලා සද්දේ කියලා කියනවා. එහෙම නැත්නම් කකුල පොළවේ වැදිලා වැදිච්ච නිසා වම කියලා කියනවද? කකුල පොළව නොවැදී නිකන් වම කියලා කියනවා. කොහොමද වමයි දකුණයි දෙක වෙන් කරගත්තේ? ඒ වගේම කොහොමද ආස්වාසයයි ප්‍රාස්වාසයයි දෙක වෙන් කරගත්තේ කියලා පුන්න. ඔන්න ඕක භාවනා අධ්‍යක්ෂ මුතුල මේ ඇයට එලිපිට අත් නොදැක්කට පිනුදී වංචාසහගතෝ මේ අය එලිපිට භාවනා විදියෝක යටපත් කරාට හැබැයි භාවනාව අභ්‍යන්තරේ සිද්ධ වීමේදී ඒක යටපත් වීම සිද්ධ වුණාද පිනුදී? අභ්‍යන්තරේ කාර්ය වෙනකොට ඒක යටපත් වීම සිදුන්නේ නෑ. මොකද එතන යා දන්නවා මේක පිළිවෙලටයි ගියේ. වැස්ස නිසයි වතුර තියෙන්නේ, වතුර තියෙන නිසයි ජලපාර පටන් ගත්තේ, ජලපාර ආරම්භ වෙච්ච නිසයි ඊළඟ ජලයේකට එකතු වුණේ, එකතු වෙච්ච නිසයි අතු ගංගාව හැදුනේ, අතු ගංගාව හැදුන නිසයි ගංගාවක් බවට පත් වෙන අතු ගංගා පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා එකට එකතු වුණේ, එකට එකතු වෙච්ච නිසයි ගංගාව හැදුනේ, ඊ ගංගාව හැදුන නිසයි මේ ජල ධාරාවක් නැවත ආපසු හරවන්න බැරි වෙන මට්ටමට වැඩි වෙලා වේගවත් වෙලා නැවත නැවත පහළට කඩාගෙන ගිහිල්ලා මේ මහා සාගරය දක්වා ගමන් කරේ කියන එක දැන් ඔන්න අත්දැකීමෙන් තියෙනවා පිළි. මුන්න ඔය ආකාරයටයි මේ හැම එකටම දැන් එනම් තමන්ට තේරෙනවා සද්දයක් කියලා තමන්ට ප්‍රකට වුණා නම් තමන් මෙතෙක් කල් එක වංචනිකව අහඟගෙන හිටියට වංචනිකව අහඟගෙන හිටියේ තමන්ගේ නොදැනුවත්කම නිසා කියලා දැන් දන්නවා පිනුදුනි. මේක වංචනික ධර්මතා තුළින් තමයි මාව මේ සංසාරට බඳවන්නේ පිනුදුනි. එහෙනම් ඇතුළත ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ? තෝ ඇතුළත ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා ඔය විදියට තමයි පිනුදුනි මේ බෝංචි හොද්ද හැදෙන්නේ. ඔය විදියට තමයි මේ ලෝකෙ මිනිස්සු මේ තරම් සුන්දරයි කියලා ලෝකෙ බදාගෙන මොන තරම් දුක්ඛන්දරවද්ද
උද්දී ඉඳලා රෑ වෙනකම් පින්වතුනි කරන්නේ මොනතරම් දුක්ඛන්දරවද මේ මේසෙන් මහත්තේ ගත්තු පිණුදු උද්දී පටන් ගත්තම හවස වට වෙනකොට පටන් ගත්තදී පහ වෙනකම් මේ නොනවත්වා පිණුදුනි මොනතරම් මේ ශාරීරිය වේසවලා මොනතරම් වැඩ කොටසක් කරනවද හැබැයි ආ ඒක වේසවීමක් විදියට සලකනවද ඒක එහෙම නැත්නම් දුකක් විදියට සලකනවද කියන්නේ හැබැයි මේ වැඩේ කරන්න බැරුව වැඩට එදාට ඉන්න බැරි වුණොත් පින්නතුන අසනීපයක් වෙලා උණ ඇදිලා කකුල කැඩිලා අත තුවාල වෙලා වැඩට ඉන්න බැරි වුණොත් පින්නතුනි එදාට එයා දකින්නද එදාට දකින්නේ පින්නතුනි දුක අසනීප වෙච්ච දවසේ එයා දුක දන්නේ මේ අසනීප වෙච්ච දවසේ පින්නතුනි ඇත්තටම සිද්ධ වුණේ ඇත්තටම තමන් උදේ දවසේ මේ පැය 8ක් අඩුම වශයෙන් මේ අවුවේ ඉඳගෙන උඩ නැගගෙන මේ බර අරගෙන පින්නතුනි මේ මොනතරම් දුකක් විඳද බලන්න මේ දල වශයෙන් උදාහරණයක් කියනවන මේ සාමාන්‍යයෙන් කියනවා මේ අය ඔය ආරණ්‍ය හදන කාලේ උතුරුතුරු තියෙන වார்த்தාවල මෙන්න විදිහට වෙනුනේ මේ මේසන් මහත්මයෙක් දවසකට මේ බ්ලොග් ගල් වලින් බිත්ති බඳිනවනම් බ්ලොග් ගල් වලින් මෙයා දන්න දෙයක් තමයි උදාහරණේ බ්ලොග් ගල් වලින් බිත්ති බඳිනවනම් පින්නතුනි මේසන් මහත්මයෙක් දවසකට තවත් ඒ අත්තට දෙන්නේ මාත්‍යත් එක්ක එකතු වෙලා බ්ලොග් ගල් 250ක් බඳින්න උනොත් පින්නතුනි ඒක තමයි ටාගට් එක යාර දෙන්නේ ඒක තමයි ඉලක්කයක යන්න ඕන. එතකොට තමයි කොන්ත්‍රාත් බාරගත් මහත්යාගේ පඩිය ගෙවන්නේ මේ රුපියල් 1500ක් 2000ක් දවස. උන්නේ රුපියල් 1500ක් 2000ක් ගන්න මේ මහත්යා ඊ වගේම රුපියල් 1500ක් රුපියල් 1000ක් විතර ගන්න මේ මේකට අත් උදව් දෙන මහත්යයි දෙන්න එකතු වෙලා පින්නතුනි රුපියල් 3500ක් ගන්නවා. එතන මේ මහත්තු සමාද දොසෙගුවා මම අද වැඩ කරේ ගෝලියත් එක්ක බ්ලොග් ගල් 80යි බැන්දේ ඒ නිසා කොන්ත්‍රාත් මහත්තයා අද දවසේ පාඩුයි මගෙන් කියලා. අන්න ඔය කොන්ත්‍රාත් මහත්තයා බාර ගන්නවා මේ බ්ලොග් ගලක් බඳින්න රුපියල් 35ක් කියලා පිනවා. ඒකට 250 බැන්දම එයාට හම්බ වෙනවා රුපියල් 6000ක්. ඊට වඩා පොඩ්ඩක් වැඩි ගණන් හදලා බලගන්න. අන්න ඒක සඳහා පින්නදුනි අර මහත්තුරු දෙන්න දවස තුල මේ පැය 8ක් තුල පින්නදුනි බ්ලොග් ගල් 250ක්. බ්ලොග් ගල තියෙන දැනින් ඒක මේ විත්තිය බඳින දැනට උස්සගෙන එන්න ඕන පින්නදුනි මේ සේවක මහත්මයා වැඩකාර මහත්මයාගේ අත්උදව් දෙන මහත්මයා බ්ලොග් ගල් 250ක් දවසට තමන් ඉන්න තැන එනි විත්තිය බඳින දැනට උස්සගෙන එන්න ඕන පින්නදුනි බ්ලොග් ගල් තියෙන තැන ඉඳ ඒක එතන දීලා දෙන්නේ නැහැ ඒගොල්ලන්ට එනම් බලන්න මේ බ්ලොග් ගල් 250ක් උදේ ඉඳලා හවස වෙනකන් උස්සනවා කියන පිනුදුනි පැය 8ක් වැඩ කරොත් පැයකට බ්ලොග් ගල් 30ක් උස්සන්න ඕන පැයකට 30ක් උස්සන්න ඕන බලන්න පිනුදුනි විනාඩි 2කට එකක් උස්සන්න විනාඩි 2කට එකක් උස්සන නමුත් පිනුදුනි එහෙම ගණන් හදන්න බෑ මොකද ඊ අතරතුර මේකට සිමෙන්ති බදාම අනන්න බදාම අනන්න වැලි ටික එතනට දාගන්න සිමෙන්ති කොටේ දාගන්න කිලෝ 50 සිමෙන්ති කොටයක් උස්සගෙන ඉන්න ඕන පින්නතුනි. ඒකට වතුර බාල්දි උස්සගෙන ඉන්න ඕන. සමහරට වතුර නම් මේ පයිප් එකක් දීලා ඇති ළඟට දාගන්න ඉටු කරලා. ඔන්න ඔය විදියට පින්නතුනි මේක සවල අරගෙන මේක උදැල්ල අරගෙන කලවම් කරන්න ඕන. ඊ ඔක්කොමත් කරන්නේ මේ පෑයට තුලයි. ඒ කරන අතට පින්නතුනි බ්ලොග් ගල් 250ක් මෙතන උස්සගෙන ඉන්න ඕන. අඩි 10ක් තිබ්බොත් පින්නතුනි බලන්න අඩි 10 250ක් ගේන්න දෙපාරක් දෙපැත්තකුත් අඩි 20යි 250ට කී පාරක් ඇවිදලා තියෙනවද කියලා පුන. අඩි 10 ඒවා 250ක් 2500ක් පිනදුනි ඇවිදලා තියෙනවනා. ඒ වගේ දෙපැත්තකට 5000ක් පිනදුනි. බලන්න කිලෝමීටර් කීයක් දවසට මේ වැඩේට ඇවිදලා තියෙනවද කියලා. ඒ වගේම අර මේසන් මහත්තයාත් පින්නතුනි එයාට වඩා රුපියල් 500ක් විතර පඩි වැඩි වෙනදී එයාත් අර බ්ලොග් ගල් 250ම උස්සලා නේද පින්නතුනි අර බිත්තිර දෙලා හරියට ගාන්න බලලා මේ මොකද්ද ලෙවල් එකට බලලා ඊට පස්සේ අර තව මොකද්ද එකට බලලා ඊට මෙහෙට කළා පින්නතුනි එකපාරට තියපු තැන තියලා එහෙම බදම ගන්නෑ තියලා හරියට බලලා මේක ලෙවල් එක ඔක්කොම හදලා ඒක නැවත නැවත කීපාරක් එහෙම උස්සුස තියන්න ඕනද විනෝදිනි මේ 250 මෙයක් උස්සුස නැවත නැවත තියන්න පැතුන තියලා ඒක නිකන් හරියන්නේ නැහැ නේ ඒක අස බදාම දාලා ඉර කළා බදාම තද කළා විනෝදිනි කොච්චර වැඩ කොටසක් කරනවා
බිත්ති දෙක දෙපැත්තේ හරියට නූලක් අදගෙන ඒ නූලට හරියට කෙලින් කළා මේක තියාගෙන යනකොට ඒ පිනදුනි ඒ සඳහා කුච්චරලා කරනවාද එතකොට බැලුවොත් පිනදුනි මේ පෑක ඇතුළත ලුක්ගල් 40ක් 50ක් විතර උස්සලා හිට මෙට ගිනියන් වෙනව නේද මේ දෙන්න මාරුවිමාවට මෙන්න මෙච්චර වැඩ ප්‍රමාණයක් කරනවා නමුත් පිනදුනි ඒ දවස තුල මේ අය මොන මොහො දුකක් දකින්නවද හැබැයි රස්සාවට යන්න බැරි වුණොත් අසනීප වෙලා අන්න එදාට පිනදුනි මොකද එදාට උදේ ඉඳ රෑ වෙනකන් මේ අය ඉන්නේ අර වැඩ කරපු දවසේ හිටියා වූ සන්තෝෂෙන්ද මේ දවසේ නම් ඉන්නේ දුකෙන් මොකද්ද හේතුව දැන් මේ රුපියල් 2000 රුපියල් 1500 10000 අරගෙන හවසට කසිප්පු ටිකක් බීලා අරක්කු ටිකක් බීලා ගෙදරටත් ඉතුරු ටික දීලා මේ ළමයා ඉස්කෝලේ යවන්නයි මේ බිරිඳව කඩේට යවන්නයි මේ අනිත් ළමයාගේ විශ්වවිද්‍යාලේ වැඩේ කරන්නයි මේ පන්සලේ දානි දෙන්නයි පල්ලියේ දානි දෙන්නයි එහෙම නැත්නම් මේ තිබෙන්නා වූ අනිකුත් ගමේ සමිතිය වැඩ කරන්නයි අල්ලපු ගෙදර තියෙන දානි ගෙදරට කිලෝ එකක් සීනි අරගෙන යන්නයි නේද පින්නදුනි මේ සියල්ල කරන්නේ මේ අඳුමක් අඳ ගන්නයි මේ ගෙදර තිත්තේ තින්ද ටිකක් ගා ගන්නයි මෙන්න මේ දේවල් නේද මේකෙන් කරන්නේ දැන් ඒ දේවල් කරන්න මේ සල්ලි එකතු කිරීම හරහා මේ තම විඳින්නා වූ දුකමයි කවුරුවත් දකින්නත් පින්නදුනි ඉනන් ඔන්න ඔය විදියට පිනදුනි මෙච්චර දෙයක් මේ කරන්නේ මොකක් කරාද දැන් ඔය වැඩේ කරනකොට මේ තමන්ගේ ඇඟේ මහන්සිය නැතිවීම හරහා මේ ඇතුළත මොකද්ද පිනතුනි මෙයා කරන්නේ ඇතුළත මෙන්න මේ කතාවක් හදලා මෙන්න මේ කතාව තමයි පිනතුනි මේ බ්ලොග් ගල් ටික උස්සවන්නේ ඒකට බ්ලොග් ගල උස්සන බව දන්නේ නෑ යා ඒ වෙනුවට ඒක යටපත් කරන්න වෙනින් කතාවක් හදලා දීලා දැන් ඔන්න මානසිකාර්යයක ඉඳගෙන වැඩේ කරන බව දැන් මේකම දාලා බලන්න පින්නදුනි මේ උදේ ඉඳලා රෑ වෙනකන් දවසට තුන් වරක් හෝ දෙවරක් අවමතෙන් ගෙවල් වල කෑන මුගෙන මේ අම්මා කෙනෙක් එහෙම නැත්නම් ආච්චි කෙනෙක් අවුරුදු 80 දී ගෙදර ඉඳගෙන කරන්නා වූ කාර්යයේ මොනතරම් වැඩ කොටසක් කරනවද පින්නදුනි හැබැයි එකකින්වත් ඒ දුකක් දගෙනවද නැහැ හැබැයි එදා උදේට ආච්චිට නැගිලා කුස්සියට යන බැයි නම් කකුල පණ නැත්නම් අන්න එතන ඉඳන් අඬනවා අන්නේ පුතේ කරන්න දෙයක් නැහැ කියලා අඬනවා අනේ පුතේ තේ ටිකක් හදාගනින්නලා මොනවා කරන්නද මට නම් එන්න බෑද කියලා ඒකෙන් ඉඳන් අඬනවා පින්නදුනි මොකද දුක තියෙන යාට කුස්සියට ගිහිල්ලා මේ මහන්සි වෙන්න බැරි එකටයි දුක තියෙන්නේ මහන්සි වෙච්ච දවසේ ආ දුකක් නැහැ ඉනම් පිටුනේ මෙන්න මේ සියල්ල මේ ආකාරයට යටපත් කරගෙන ඉන්න මේ අය මෙන්න මේ අන්දන අන්දවිල තමයි පිටුනේ මොකද්ද මේ පංචේන්ද්‍රිය හදලා දෙන මෙන්න මේ මනසයි මානසිකාරේවත් මේ චේතනායම නැත්තම් මේ ධර්මතා කියන එක නැත්තම් සිතුවිලි කියන එක පිටුනේ අන්නේ anu මේ පිටුන් දන්නවා මේ සිතුවිලි ලෝකේ පිටුනේ කොයි ආකාරයෙන්ද මේ පිනුදුන් වංචනිකව රවටල දෙන කියලා භාවනා අධ්‍යක්ෂිනුයි දැන් මේ පිනුදුන් මේක මේ කියන්නේ මොකද්ද භාවනා අධ්‍යක්ෂිම මම සත්‍යය දැනගත්තා හැබැයි සත්‍ය දැනගන්න උනා වූ හේතුප්‍රත්‍ය ආවට ඒක මට පෙන්වෙන්නේ නෑ යා ඒක හංගල ගහලා සත්‍යයක් කියලායි ගැහුවේ පිනු අන්න තමා තමන්ට වංචනික වෙච්ච ආකාරය බලන්න ඒකට තමයි මේ ලෝකයා කියන්නේ මොකද්ද පරාර්ථකාමී කියන්නේ ලෝකයා පරාර්ථකාමී කියන්නේ ඔකටයි බුදු පියාණන් වහන්සේ පරාර්ථකාමී කිව්වේ ඔක නෙමෙයි බුදු පියාණන් වහන්සේ පරාර්ථකාමී කිව්වේ ඔන්නෝක අවබෝධ කරගැනීම සඳහා මේ කරන්නා වූ වෙරදරීමයි ඒකයි මේ පින්නුදුන් කරන්නේ නිසා මේ පින්නුදුන්ට අද අතිරේක බණක් කියන පින්නුදුනි මීට පෙර නොකිය වුණා වූ බණක් මෙන්න මේ අභ්‍යන්තරය කොහොමද මේ මානසිකාරයේ තියෙනවා ඒ මානසිකාරය තුල තමන් ගිනිනවා බෑ මේ අය අත්දැකීම හරහායි මේක දැන් දැනගන්නේ මොකද භාවනා කරන වෙලාවේදී තමන් සූදානම්ව ගිහිල්ලා චේතනා නොකර ඉන්න හැබැයි එතන චේතනා එන බව දැනගත්තනම් ඊ කියන්නේ තමන්ට තේරෙන හොඳටම සක්මණේ මම හිටියට වම දකුණ කියන දෙක විතරක් නෙමෙයි වම කියන එක විතරක් නෙමෙයි දකුණ කියන විතරක් නෙමෙයි ඒ දෙක විතරකුත් නෙමෙයි මාරුවේ මාරුවට කෙලවරක් නැතුව තොරතෝන්තිය නැතුව ආවා එකින් එක හැබැයි දැන් වෙනකොට මේ සමහර අය කියවා සංසිඳලා තියෙන පුළුවන් සංසිඳුල කියන්නේ පින්නතුනි සංසිඳීමක් නෙමෙයි උතල දීන්නේ මෙයා දැන් හංගල ගහලා මේ පින්නතුන්ව යටපත් කළායි කියන්නේ අන්න ඒකයි දැන් මේ හොයා ගන්නව දන්නේ දැන් මේ ධර්මයේ දෙවනි අධිරටයි මේ අය බැස ගන්නව දන්නේ ඒකටයි පින්නතුනි මේ බණ කියුනේ ඔන්න උතන්ට මේ අය ගෙන්න
බලන්න මේ ධර්මයේ මොනතරම් තව දිගක් කැණ දිරි කියලා පින්නදුනි මෙන්න බලන්න මේ ඇතුළත හංගල ගහන එක භාවනායිදී පින්නදුනි මේ වැරදි තොරතුරු වල ගියාම තමන් නැවතරක් වර්ධිනවයි කියන එකත් තමන්ට තේරෙන්න පුළුවන් මේකේ බණේ නම් පින්නදුනි අද කාටවත් තේරෙන එකක් නැහැ පින්නදුනි සෑහෙන කාලයක් භාවනා කරන්න වෙවි නමුත් කරන්න දෙයක් නැහැ පින්නදුනි කාලේ විනාඩි 15ක් පමණ වැඩිපුර ගිහිල්ලා තියෙන බවටයි තොරතුරු වාර්තාවන්නේ ඒ නිසා මේ අනුශාසනාව මෙතන නතර කරලා ඉති කියලා දැන් අනුශාසනාවක් ලැබලා තිනවා මේ ආමුදුරන්ට විශ්ව ධර්මතාවය තුලින් ඒ නිසා මේ පින්නතුන පෑකුත් විනාඩි 15 අධික කාලයක් විශාල අති ප්‍රබල වූ ගැඹුරු ධර්මතා රාශියක් ආව පින්නතුනි හැබැයි මේක තව සති ගාණක් නෙමෙයි මාස ගාණක් ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙවි ඒ සඳහා මේ පින්නතුන කුසල් තියෙනවා නම් ඒ සඳහා මේවා ලැබෙවි ඒ පිළිබඳව පාලනයක් මේ ස්වාමීන් වහන්සේ නැහැ ඊළඟ දවසේ මේක දෙන්න වෙන ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් වෙනවාද කියලා විශ්ව ධර්මතාවයේ මේ මොහොතේ තීරණය කළා නැතුව පියති පින්නතුනි ඒක තීරණය වේවි වේලාවට ඒ නිසා හෙට දිනේදී ඒ තීරණය ආවනම් මේ පින්නතුන් නැවතරම් මේ බණ ඇහිවි ඒ හරහා මාර්ගය යන්න පුළුවන් වෙවි ඒ හරහා මේ පින්නතුන්ට නැවත නැවත තමා තුළින් තමා අත්දකින්න පුළුවන් වෙවි මේ පින්නතුන් දැන් වෙනකොට සැකයක් නැහැ තමා ඉන්නේ සෝතාපති මාර්ගයේ කියලා සෝතාපති මාර්ගයේ ඉන්නවනම් සෝතාපති අංග තමා ළඟ තියෙනවා එනම් මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ පියවර 1 2 3 මාරුවේ මාවට නොදෙනවතු තමා තුළ සිද්ධ වෙනවා ඒ බව දැන ගැනීම තුළ තමා ඉන්නවා කියන එකෙන් තමන් සංසාරයෙන් ඈතර වීමේ මාර්ගය තුළ ඉන්නවා නිවන් මාර්ගය තුළ ඉන්නවා නිවන් මාර්ගයේ බව මට සැකයක් නැහැ කියන தත්වය තුළ තමන් ඉදිරියට යනවායි කියන එක මෙන්න මේ මොහොතේදී පිහිපින්නුන් තමා තුළින් දැකීම ආරා මෙන්න මේ පැයක කාම පැයකුත් විනාඩි 15 අධික කාලයක් තිස්සේ තමාගේ ප්‍රඥාව වර්ධනය වෙලා ඇති ඊයරා ලෝකයට ධර්ම දාණය දීලා ඇති ඒ සියල්ලේ බලයෙන් මේ සියලු පින්නුදුන් මේ පින්නුන් දා උදව්පකරන සිල් දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු සියලු දෙනාටම නිවන් සැප ලැබේවා මම දැන් මෙතන සියලු දෙනාටම තෙරුවන් සරණයි.